මෙම සැමරීම ආරම්භ වන්නේ සර්ව බලධාරී අල්ලා තාලාගේ ශාස්ත්‍රවරයෙකු වන ඉබ්‍රාහීම් නබිතුමන්ගෙන්. නබිතුමා සහ බිරිඳ වන හාජර්තුමියත් කුඩා දරුවා වූ ස්මයිල් නබිතුමත් සර්ව බලධාරීන්ගේ අනට කීකරුව කළ කැපකිරීම මෙහිලා සිහිපත් කරනවා. දුප්පතුන්ට දන් දීම ඇතුළු කරුණු කිහිපයක් මෙහිලා මුස්ලිම් බැතිමතුන් ඉටු කරනවා. මුස්ලිම් පංචශීලයේ අවසාන කොන්දේසිය වනුයේ හජ් වන්දනාවයි. සෑම වසරකම අති විශාල බැතිමතුන් පිරිසක් හජ් වන්දනාව සඳහා මක්කමට එක් රැස්වෙනවා. එහෙත් මෙවර වෙනත් රටවලින් මක්කම හජ් වන්දනාව සඳහා පැමිණීමට අවසර ලැබී තිබුණේ නැහැ. මෙවර ශ්‍රී ලාංකික මුස්ලිම් බැතිමතුන්ට මක්කම හජ් වන්දනාව සඳහා එක්වීමට අවස්ථාව ලැබුණේ නැහැ. එපමණක් නොව දේවස්ථානවලට එක්වී විශාල වශයෙන් යාත්‍රා කිරීමේ අවස්ථාවද බොහෝ රටවල් මුස්ලිම් බැතිමතුන්ට හිමි වුණේ නැහැ. මුස්ලිම් බැතිමතුන්ට සුබ හජ් අවුරුද්දක් වේවායි සියත අපේ පැතුමයි. මෙතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හජ් දිනේ වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබුණා. හජ් සමයේ ලොව පුරා වැසෙන ඉස්ලාම් බැතිමතුන් අතර අන්‍යෝන්‍ය අවබෝධය, සෙනෙහස සහ සමාජාචාර වතාවත් ඉහළින් පිළිබිඹු කරන අධ්‍යාත්මික උළෙලකි. එය ඉස්ලාම් සමාජයේ අනාගත පරපුරට සංස්කෘතිය පවරා දෙන සුවිශේෂී කාල පරිච්ඡේදයක් ලෙසද මම දකිමි. සියලු ආගම්වලට අයත් ශාස්ත්‍රවරුන් මානව යහපැවැත්මට අවශ්‍ය ලෝකාර්ථ ධර්ම පෙන්වා දී තිබේ. එමගින් සමාජ සාරාර්ථ ශක්තිමත් කර අන්‍යෝන්‍ය සබඳතා ගොඩනැගීමට ලබා දෙන දායකත්වය අගනේය. එය ලෝක යහපැවැත්මට සහ අඛණ්ඩතාවට අත්‍යවශ්‍ය සාධකයක්. ඉස්ලාමීය දහමේ අවසාන ශාස්ත්‍රවරයා ලෙස සැලකෙන මුහම්මද් නබිතුමන්ගේ ජීවිතාදර්ශය අදටත් අනුගමනය කරන ඉස්ලාමීය අනුගාමික සියලු දෙනා අපේක්ෂා කරන දෙලව ජයග්‍රහණය සහ දිව්‍යමය සමීපතාව උදා කර ගැනීමට මෙම කාලය උපකාරී වනු ඇත. කොවිඩ් වසංගතයේ හේතුවෙන් සාම්ප්‍රදායික ඇදහිලි සහ විශ්වාසයන්ට පෙර පරිදි කටයුතු කිරීමට යම් සීමාවක් පනවා තිබේ. ඒ සියලු දෙනාගේ ආරක්ෂාව සහ සමාජ සුභසිද්ධිය පිණිසයි. ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර මේ ඉස්ලාම් සමය වතාවත් තුළ නිරත වෙමින් කටයුතු කරන ලෙස සිහිපත් කරමි. ශුද්ධ කුරානයේ සහ මුහම්මද් නබිතුමන්ගේ ජීවන දර්ශනය අනුව යන ඉස්ලාමීය බැතිමත් ඔබට දිව්‍යමය සමීපතාව සහිත අධ්‍යාත්මික විමුක්තිය හජ් යාඥාවෙන් සාක්ෂාත් වන මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරමි. එමෙන්ම ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද හජ් දිනය සමරනු ලබන ඉස්ලාමීය බැතිමතුන් වෙනුවෙන් සිය සුබ පැතුම් එක් කර තිබුණා. කායික හා ආර්ථිකමය වශයෙන් හැකියාවක් තිබෙන සෑම ඉස්ලාම් බැතිමතෙක්ම සිය ආයු කාලය තුළදී එක්වරක් හෝ හජ් වන්දනාවේ නිරත විය යුතු බව විශ්වාසයයි. ලොව පුරා විසිරී සිටින ලක්ෂ සංඛ්‍යාත ඉස්ලාම් බැතිමතුන් එකම අරමුණක බැඳී එකම පූජා භූමියකට රැස්ව මනුෂ්‍යත්වයේ අපේක්ෂාව වන සාමූහිකත්වයේ අගය ප්‍රාර්ථනා කරන්නේ හජ් වන්දනාව තුළින්. ඒ අනුව ගත් කල සමාජීය සහජීවනයේ මහිමය ලෝක ප්‍රජාවට sannivedanaya කරන ප්‍රමුඛ ආගමික උත්සවයක් ලෙස හජ් උත්සවය හැඳින්විය හැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය හජ් දින පණිවිඩයේ දක්වා තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හජ් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ සමාජීය සහජීවනයේ මහිමය ලොවට කියන දේවත්වය හා මනුෂ්‍යත්වය අතර පවත්නා දිව්‍යමය බැඳීම විචිත්‍රවත් කරනු ලබන හජ් දිනයක් වේවා යන්නයි. ශුද්ධ වූ මක්කා භූමිය කේන්ද්‍ර කරගනිමින් ලොවට ගලා යන උතුම් පණිවිඩය අග්‍රගණ්‍ය වූවකි. ඉබ්‍රාහීම් නබිතුමා තම පුතුණුවන් වූ ඉස්මායිල් නබිතුමන්ව දෙවියන් වෙනුවෙන් පරිත්‍යාග කිරීම පිළිබිඹු කරන්නා වූ හජ් දිනය ඉස්ලාම් බැතිමතුන් සමරන්නේ අධ්‍යාත්මික වටිනාකම් ලොව වෙත ගෙන යන උදාර අරමුණ ඇතිවයි. කෙසේ වෙතත් වර්තමානයේ පවත්නා කොරෝනා වසංගතයේ හේතු කොටගෙන ආගමික ඇතුළු උත්සව කටයුතු කරන්නට සිදුව ඇත්තේ චිත්තසංතානයේ හදවත දෙවලක් හෝ පන්සලක් බවට පත්කොටගෙන කටයුතු කිරීමට වර්තමාන වසංගතයේ විසින් මග පදා ඇති අතර සියලු බැතිමතුන්ට ගෞරවය පෙරදැරිව ආරාධනා කරන්නේ එකී සෞඛ්‍යමය උපදෙස් ප්‍රකාරව කටයුතු කරන ලෙසයි. වතාවත් වලට මුල් තැන දෙමින් ඉස්ලාමීය බැතිමතුන් හජ් උත්සවය අද සමරනවා. ඒ අනුව අද උදෑසන කොළඹ පුරහල දවට ගහ ජුම්මා දේවස්ථානයේ දේව මෙහෙයක් පැවැතුණා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සීමිත පිරිසක් මෙම ආගමික වතාවත් සඳහා එක්ව සිටියා. නැගෙනහිර පළාතේ ඉස්ලාමීය බැතිමතුන්ද නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අද හජ් උත්සවයේ සැමරුවේ මේ ආකාරයෙන් සිරාතල්ලදීන අන්තා අලයිහිම්
අනුරාධපුර ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවද අද හජ් උත්සවය ඉතා බැතිමත්ව සහ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙලෙස සැමරුවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.